බලන්න කියනවා ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක PQR අංශ 3ක චරිතය පෙන්වා ඇති පරිදිවේ ඒවායේ වේගයන් ආරම්භක වේගයන් VP VQ හා VR වේ ක්ෂේත්‍රය තුල වෘත චරිතයේ ආවර්ත කාලයන් TP TQ හා TR වේ අංශ 3හි ආරෝපණ විශාලත්වයන් හා ස්කන්ධ එකම නම් පහත ප්‍රකාශ අතුරින් නිවැරදි පිළිතුර තෝරන්න. එතකොට මෙතෙන්දි කියනවා අංශ 3හිම ආරෝපණ විශාලත්වයනුයි ස්කන්ධය එකම සමානයි කියන එක. එතකොට වේගය වැඩි මංශය හොයන්න තියෙනවා. ආවර්ත කාලය ගැන කියලා තියෙනවා ධන ආරෝපිත අංශ ගැන කියලා තියෙනවා. එතකොට අපි බලමු වේගය වැඩි මංශය හොයන විදිය. එතකොට අපි දන්නවා මේ මොකක් හරි චුම්බක ක්ෂේත්‍රයක යම් කිසි ප්‍රවේගයකින් චලනය වෙන අංශුවක් මත ඇති වෙන බලය අපිට ලියන්න පුළුවන් F සමානයි B VQ විදියට. එතකොට මෙතෙන්දී අපි වැළුවොත් මේ ඇතිවෙන බලය තමයි මේ වෘත චරිතයේ දෙන මේ අංශුවේ චුම්බක ක්ෂේත්‍රය තුළ වෘත චරිතයේ දෙන අංශුවේ කේන්ද්‍ර අභිසාරී බලය වෙන්නේ. එතකොට කේන්ද්‍ර අභිසාරී බලය කියන එක අපිට සමාන කරන්න පුළුවන් F සමාන mv වර්ගයට r කියන එකට. r කියන්නේ මෙයාගේ array. මේක සමාන වෙනවා එතකොට B VQ ට. එතකොට අපි මෙතෙන්දී V එකක් කැපිලා යනවා. අපි මෙතන පළවෙනි මුලින්ම අපි අහන්නේ වේගය ගැන වේගයේ වැඩි මාංශුව ගැන තමයි අහන්නේ. එතකොට අපි බලමු වේගය උක්ත කරන්න. එතකොට වේගය සමානයි v සමානයි b q r බෙදීමෙන්. එතකොට අපි දන්නවා මෙතන කියලා තියෙනවා අංශු තුනෙහි ආරෝපණවල විශාලත්වයන් හා ස්කන්ධ එකම නම්. එතකොට අපි දන්නවා එකම චුම්බක ක්ෂේත්‍රයක් තමයි මේ අංශු තුනටම තියෙන්නේ. ආරෝපණවල විශාලත්ව සමානයි තුනේම. එතකොට අංශු තුනෙහිම ස්කන්ධයනු සමාන ඒක නිසා v අනුලෝම සමානුපාතික වෙනවා අරයට. එතකොට අපි බලමු මෙතෙන්දී p ගේ තමයි අරය වැඩිම q ගේ ඊළඟට ඊළඟට r ගේ තමයි අරය අඩුම. එතකොට අපිට පේනවා මෙතෙන්දී ප්‍රවේගය අරයට සමානුපාතික වෙන්න නිසා අරය වැඩිම එක්කෙනාගේ තමයි ප්‍රවේගය වැඩි. ඒක නිසා එතකොට ප්‍රවේගය වැඩි මාංශුව තමයි p අංශුව. එතකොට 3 හෝ 4 එක 3 හෝ 4 පිළිතුරු වෙන්න පුළුවන්. දෙක හා පහ පිළිතුරු වෙන්න බෑ. එතකොට වැඩිම ආවර්ත කාලය ආන්නේ. ඒත් ආවර්ත කාලය හොයනවා නම් අපි ගන්න වෙන්නේ t සමාන 2.5 බෙදීම ඔමේගා කියන සූත්‍රය. එතකොට ඔමේගා හොයන්න අපිට තියෙන විදිය තමයි v සමාන r ඔමේගා පාවිච්චි ගන්න එක. එතකොට ඔමේගා කියන්නේ v බෙදීම r. අපි එතකොට මෙතනින් ගත්තොත් v බෙදීම r සඳහා සම්බන්ධය v බෙදීම r කියන්නේ b q බෙදීම m. එතකොට අපි දන්නවා මේ අංශු 3 සඳහාම එකම චුම්බක ක්ෂේත්‍රයක් සමාන ආරෝපණයක් සමාන ස්කන්ධයක් තියෙන නිසා මේ 3 දෙනාගේම v බෙදීම r අනුපාතය එකමයි. ඒ කියන්නේ මේ 3 දෙනාගේම ඔමේගා සමානයි. මේ 3 දෙනාගේම අංශු 3ේම ඔමේගා සමාන නිසා t සමානයි 2.5 බෙදීම ඔමේගා වෙන නිසා එතකොට මේ ආවර්ත කාල 3ේම එක සමානයි. අපි බැලුවොත් t සමානයි 2.5ට ඔමේගා ඔමේගා කියන කෙනේ v බෙදීම r වලින් v සමාන r ඔමේගාට අනුව එතකොට අපි මේ සමීකරණයෙන් v යට ආරෝපණය කළොත් එතකොට එනවා bq බෙදීමෙන්. එතකොට එකම චුම්බක ක්ෂේත්‍රයක් සමාන ආරෝපණයක් සමාන ස්කන්ධයක් තියෙන නිසා මේක එකම යම් කිසි නියතයක් අංශු 3 සඳහා. එතකොට v බෙදීම r කියන්නේ නියතයක්. ඒක නිසා ඔමේගා නියතයක්. ඒ නිසා t = 2.5 බෙදීම ඔමේගා කියන එකත් නියතයක්. එතකොට 3 දෙනාගේම ආවර්ත කාල එකම වෙනවා. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් මේ උත්තර 3 හෝ 4 දෙක එකක් 3ේම ආවර්ත කාල සමානයි පළවෙනි උත්තරේ වෙන්න බෑ. එතකොට අපි බැලුවොත් ධන ආරෝපිත අංශුව මොකක්ද කියලා තීරණය කරන්න අපිට පුළුවන් ෆ්‍රේමින්ග් ගේ වමත් වීමේ ඇසුරින් නැති වෙන බලය තීරණය කිරීම මගින්. එතකොට චුම්බක ක්ෂේත්‍රය ඇතුළට ධාරාව මේ දිශාවට නම් මම සලකන්නේ P අංශුවේ චලිතය ගැන. ධාරාව මේ දිශාවට නම් තමයි අර දිශාවට බලය ඇති වෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් ධාරාව මේ දිශාවට තියනවා කියන්නේ P කියන්නේ ධන අංශුවක් කියන එක. එතකොට P කියන්නේ ධන අංශුවක්. එතකොට අපි සලකුවොත් r අංශු චුම්බක ක්ෂේත්‍රය ඇතුළට ධාරාව මේ පැත්තට නම් බලය ඇති වෙන්නේ එළියට. එතකොට මේ පැත්තට නෙවෙයි වෘතය ඇති වෙන්නේ අනිත් පැත්තට. එතකොට ධාරාව මේ දිශාවට ඇති වෙච්ච නිසා තමයි ධාරාව පසුපස දිශාවට ඇති වෙච්ච නිසා තමයි මේ විදියට බලය මේ පැත්තට ඇති වෙලා මෙහෙම වෘතයේ ගමන් කරන එක නිසා අපිට කියන්න පුළුවන් r කියන්නේ ඍණ ආරෝපිත අංශුවක් කියන එක. එතකොට බැලුවොත් q අංශුව චුම්බක ක්ෂේත්‍රය ඇතුළට ධාරාව මේ පැත්තට නම් බලය ඇතුළට. ඒ කියන්නේ මේ කිව් ධන ආරෝපිත අංශුවක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට පිළිගන්න පුළුවන් p හා q පමණ කියන එක තමයි එන්නේ. එතකොට ධන ආරෝපිත අංශුව. එතකොට උත්තරේ 3 වෙනි එක විදිහට අපිට ගන්න පුළුවන්.